දර්ශක යොදාගෙන අම්ල බෂ්ම සහ ලවණ හඳුනා ගැනීම. අපි ඉස්සෙල්ලාම බලමු අම්ලයක් කියන්නේ මොකද්ද? බෂ්මයක් කියන්නේ මොකද්ද? සහ ලවණයක් කියන්නේ මොකද්ද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු අම්ලයක් කියන්නේ මොකද්ද කියලා. ජලීය ද්‍රවණයකදී හයිඩ්‍රජන් අණු උදාහරණ රසායනික සංයෝගයකට අපි කියනවා අම්ලයක් කියලා. ජලීය ද්‍රවණයේදී හයිඩ්‍රජන් අයන උදාහරීමේ ප්‍රබලතාවය අනුව අම්ල භාණ්ඩ දෙකකට වෙන් කරනවා ප්‍රබල අම්ල සහ දුබල අම්ල වශයෙන්. මම ප්‍රබල අම්ල මෙතන උදාහරණ කීපයක් දාලා තිනවා. අපි විද්‍යාගාරයේදී හඳුනාගත හැකි ප්‍රබල අම්ල කීපයක් හයිඩ්‍රොක්ලොරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය. දුබල අම්ල වශයෙන් ඇසිටික් අම්ලය, කාබොනික් අම්ලය සහ ෆොස්ෆරික් අම්ලය. අපි ඊළඟට බලමු බෂ්මයක් කියන්නේ මොකද්ද කියලා. බෂ්මයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ඉහළ නැංවීමට දායක වන නැත්නම් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය වැඩි කරන රසායනික සංයෝගයකට අපි කියනවා බෂ්මයක් කියලා. අම්ල වගේම ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ඉහළ නැංවීමේ ප්‍රබලතාවය අනුව බෂ්මත් කාණ්ඩ දෙකකට වෙන් කරනවා ප්‍රබල බෂ්ම සහ දුබල බෂ්ම වශයෙන්. බෂ්ම මම උදාහරණ කිහිපයක් දෙන ප්‍රබල බෂ්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටැසියම් හයිඩ්‍රොක්සයිඩ්, දුබල බෂ්ම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඇමෝනියා ද්‍රාවණය, ඇමෝනියා ජලීය ද්‍රාවණය. අපි ඊළඟට බලමු ලවණයක් කියන්නේ මොකද්ද කියලා. ලවණයක් කියන්නේ අම්ලයි බෂ්මයි දෙක එකිනෙකට ප්‍රතික්‍රියා කරලා හැදෙන රසායනික සංයෝගයකට. ඒ කියන්නේ ලවණයක් හැදෙන්නේ අම්ල බෂ්ම දෙක එකිනෙකට එකතු වෙලා මිශ්‍ර වෙලා. එතකොට අපි උදාහරණ කීපයක් ලවණ ගැන කතා කරමු. සෝඩියම් ක්ලෝරයිඩ් ජීවනි ද්‍රාවණය, සේලයින් ද්‍රාවණය. සාමාන්‍ය ලවණයක ආම්ලික ස්වභාවයේ බාෂ්මික ස්වභාවයේ හෝ උදාසීන ස්වභාවයේ රඳා පවතින ආම්ලයේ හා බාෂ්මයේ තියෙන ප්‍රබලතාවය මත. දැන් අපි බලමු දර්ශකයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අම්ල බාෂ්ම ලවණ හඳුනා ගන්න දර්ශක භාවිතා කරනවනේ විද්‍යාගාරයේදී. අපි බලමු දර්ශකයක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය දර්ශකයක් කියන්නේ අම්ලයකදී එක් වර්ණයකුත් බෂ්මයකදී තවත් වර්ණයකුත් ලබා දෙන දෙයක්. දර්ශක භාවිතයෙන් අපිට නිශ්චිතවම කියන්න බෑ අම්ලයේ හෝ බෂ්මයේ ප්‍රබලතාවය කොහොමද කියලා. හැබැයි අපිට අම්ලයක් හඳුනා ගන්න පුළුවන්, බෂ්මයක් හඳුනා ගන්න පුළුවන්. අපි විද්‍යාගාරයේ භාවිතා කරන දර්ශක කිහිපයක් තියෙනවා. ලිට්මස් කඩදාසි, පිනොප්තලි, මෙතිල් ක්ලොරයිඩ්. pH කඩදාසි දර්ශකයක් විදිහට අරන් තියෙන්නේ මෙතනදී හඳුනා ගැනීමේ පහසුව දක්වා. හැබැයි pH කඩදාසියෙන් අපිට පුළුවන් අම්ලයේ හෝ බෂ්මයේ ප්‍රබලතාවය පිළිබඳ අපිට දැනුමක් ලබා ගන්න. ඒ කියන්නේ අම්ලය කොච්චර ප්‍රබලද, බෂ්මය කොච්චර ප්‍රබලද කියලා pH කඩදාසිය මගින් හඳුනා ගන්න පුළුවන්. මොකද pH පරිමාණය තියෙන බිඳුවේ සිට 14 දක්වා. එතකොට බිඳුවේ සිට 6 දක්වා ආම්ලික මේ රසායනික ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන්, නැත්නම් අම්ල හඳුනා ගන්න පුළුවන්. 8 සිට 14 දක්වා බාෂ්මික ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන්, නැත්නම් බාෂ්ම හඳුනා ගන්න පුළුවන්. අපි 40 ගන්න උදාසීන ද්‍රව්‍ය වල 7 කියලා අපි ගන්න. ඒක නිසා මේ වගේ තියෙන වර්ණමත් එක්ක අපිට පුළුවන් ආම්ලික බාෂ්මික සහ උදාසීන ස්වභාවය හඳුනා ගන්න. දැන් අපි බලමු ඉස්සෙල්ලාම ලිට්මස් කඩදාසි මගින් අම්ල බාෂ්ම සහ ලවණ හඳුනාගන්නේ කොහොමද කියලා. මම මෙතන තියනවා අම්ලයයි බෂ්මයයි සහ ලවණයයි අරගෙන. අම්ලයේ ලෙස හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, බෂ්මයේ ලෙස සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ලවණයේ ලෙස සෝඩියම් ක්ලෝරයිඩ් අරන් තියෙනවා. මං දැන් අරන් තියන ලිට්මස් කඩදාසි. ලිට්මස් කඩදාසි වර්ග දෙකක් තියෙනවා. රතු ලිට්මස් සහ නිල් ලිට්මස්. ඒව පත්‍ර විදිහට තියෙන්නේ. මම මේ හැම එකටම අරන් තියනවා නිල් ලිට්මස් කැබැල්ලයි රතු ලිට්මස් කැබැල්ලයි බැගින්. දැන් අපි පරීක්ෂා කරමු. ඉස්සෙල්ලාම අපි බලමු අම්ලය. දැන් අපි බලමු ලිට්මස් කඩදාසි මගින් අම්ලයක්, බෂ්මයක් සහ ලවණයක් හඳුනාගන්නේ කොහොමද කියලා. විද්‍යාගාර ලිට්මස් කඩදාසි වර්ග දෙකයි, නිල් ලිට්මස් සහ රතු ලිට්මස්. දැන් අපි බලමු. මම අරන් තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රවණය සහ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවණය. හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රවණයයි අම්ලයක්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෂ්මයක් සහ සෝඩියම් ක්ලෝරයිඩ් ලවණයක්. දැන් මම පත්‍ර දෙක බැගින් අරන් තියනවා මේ හැම එකටම. දැන් බලමු අපි අම්ල, බෂ්ම සහ ලවණ ලිට්මස් කඩදාසි මගින් හඳුනාගන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලාම මේකට භාවිතා කරනවා අම්ලයට රතු ලිට්මස් කඩදාසිය. රතු ලිට්මස් කඩදාසියේ
warna wenasak sidu wanne neh. Den api balamu litmus nil litmus kadadasi dala. Walata penawa athi nil litmus ratu pahayata harenawa. Ehenam amlayakedi ratu litmus wala warnaya wenasak sidu wanne neh. Habai nil litmus wala warnaya wenasak sidu wenawa. Eken nil litmus kadadasiya ratu pahayata harenawa. Den api balamu bashmayata. Api selam balamu nil litmus kabella. Bashmayedi nil litmus wala warnaya wenasak sidu wanne neh. Den api balamu ratu litmus. Oyalata pahadiliwa penawa athi bashmayedi ratu litmus kabella nil pahayata harenawa. Den api lavaneyedi balamu. Ratu litmus kabella pahaya wenasak sidu wanne neh. Nil litmus pahaya wenasak sidu wanne neh. Oyalata den pahadili athi litmus kadadasi magin amlayak bashmayak saha lavanayak handunaganne kohomada kiyala. Amlayekedi ratu litmus warnaya wenasak sidu wanne neh. Nil litmus ratu pahayata harenawa. Bashmayedi nil litmus wala warnaya wenasak sidu wanne neh. Ratu litmus wala warnaya nil pahayata harenawa. Lavaneyekedi nil litmus wala ho ratu litmus wala warnaya wenasak sidu wanne neh. Den api balamu amlayak bashmayak saha lavanayak methyl orange magin handunaganne kohomada kiyala. Vidyagare methyl orange kudu washeen tiyenawa. Man ravane sakas karagena tiyenawa parikshane karanna pahasu wenna. Piliwalin aran tiyenawa parikshana nalawalata so hydrochloric amlay sodium hydroxide jali dravane saha sodium chloride dravane. Api issellam balamu hydrochloric amlay methyl orange magin handunaganne kohomada kiyala. Amlayekedi methyl orange wala warnaya oyalata penawa athi ratu pahayak gannawa. Den api balamu bashmayedi methyl orange wala warnaya. Oyalata penawa athi bashmayekedi methyl orange kaha pahayak gannawa. Den api balamu lavaneyekedi. Lavaneyekedi methyl orange වලින් වර්ණ විපර්යාසයක් සිදු වන්නේ නැහැ. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති අම්ලයක් බෂ්මයක් සහ ලවණයක් methyl orange මගින් හඳුනාගන්නේ කොහොමද කියලා. Methyl orange වල ආම්ලික වර්ණය රතු පැහැති, බාෂ්මික වර්ණය කහ පැහැති සහ ලවණයකදී methyl orange වල වර්ණය කියන්නේ ලවණයේ වර්ණයක් වෙනසක් සිදු වෙන්නේ නැහැ. කියන්නේ වර්ණ විපර්යාසයක් සිදු වන්නේ නැහැ. Den api balamu pH kadadasi magin amlaya saha bashmaya saha lavanaya handunaganne kohomada kiyala. Vidyagare pH parimana walata penawa athi warna viparasa ekek ina 14 wenakam kohomada wenas wenne kiyala. Me tiyena pH kadadasi. Man pH kadadasi 3ක් aran tiyenne amla saha bashma saha lavana handuna ganeema sandaha. Issalama api balamu amlaya. Walaupun pain waktu warna variasi ratu pahati, itu pas sab balam basme. Pain waktu pahati dulu nil pahat pain ma, api balam itu pas sila warna. Warna variasi sih dulu ini ne. Walaupun pahati lihat ini na, pH kadarasi magin kohumade amliak sah basme sah lawannya khandun agarni kiela. Mereka prebala amliak nisa apitnya ratu pahit tiennya, penuh enti ratu pahit tiennya amli kekina hatta dakwa amli kewarna tiennya ratu pahiti. Itu pasi bashme di pH kardasi nil pahit haruna. Ikan hatte ate ina mada hatra dakwa bashme kewarna penanne nil pahiti. Lavani di ikan sodium chloride lavani di pH kardasi warna minusak siduan ini neh. Enam pahidili
hydrochloric amlaya, sodium hydroxide dravane saha sodium chloride dravane pH kadidasi magin kohomada handunaganne kiyala. Api dan balamu phenolphthalein darshakaya magin kohomada amlayak bashmayak saha lavanayak handunaganne kiyala. Vidyagareedi phenolphthalein tiyenawa oyalata peenawa etti sudu paata kudak washeen. Mang ekin dravanayak sakas karagena tiyenne parikshaneeta pahasu wenna. Phenolphthalein warnaya awarna wenno one eka nisa perahan kadidasiyekin perala awarna dravanaya sakas karagena tiyenne. Dan api balamu hydrochloric amlayai sodium hydroxide dravanayai sodium chloride dravanayai phenolphthalein waladi kohomada warna viparyasayak dakwanne kiyala man piliweli aran tiyena hydrochloric amlaya sodium hydroxide dravanaya saha sodium chloride dravanaya parikshana nala tunakata. Issalama api balamu amlika warnaya kohomada wenas wenne kiyala. Phenolphthalein darshakayen bindu kihipayak ek kara walata penawa athi amlaye warna viparyasayak siduwanne neha ehenam phenolphthalein waladi amlaye awarnayi kiyala apita handuna ganna puluwan den api balamu bashmeedi kohomada phenolphthalein wala warna wenas wenne kiyala man bashmeeta phenolphthalein walin bindu kihipayak ek karanawa. Walaupun pena mati, bashmi ini phenolphthalein warnanya rose pahaya kita herenama. Dengan api balamu, lavanya ini kohomade phenolphthalein warnanya menasin ni kiala. Lavanya itu phenolphthalein dengan mahamat warna paraya sejak siduin naya kilo walaupun dekgan puluwa. Ehi nama phenolphthalein dari sekian amle bashme saha lavane handuna ganne kohomada kiyala api pariksha kara. Ehenam amle phenolphthalein waladi amlika warnaya awarnayi bashmika warnaya rose pahati warna viparyasayak dakwanne naha lavaneedi.